1848 අවුරුද්ද වෙනකොට ඉංග්‍රීසි ආණ්ඩුවේ ඉහළම තනතුරු හැබෙව්ව ස්වදේශික ප්‍රධානීන්ගේ නම් හෙළිදරව් කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ අය මහවාසල මුදලිවරු සහ මහවාසල මුහන්දිරම්වරු වශයෙන් හඳුන්වා තිබෙනවා. මේ අතරින් මහවාසල මහමුදලි තනතුරු හැබෙව්වේ දොන් ඩේවිඩ් ජයතිලක අබේසිරිවර්ධන ඉලංගකෝන් මුදලිවරයා. ඔහු මහමුදලි තනතුරු හැරුණාම රජයේ ප්‍රධානතම භාෂා පරිවර්තක තනතුරත් හලාවත සිට මාගම්පත්තුව දක්වා සියලු දිස්ත්‍රික්කවල මහමුදලි තනතුරත් මාතර දිස්ත්‍රික්කයේ මහමුදලි තනතුරත් මාතර කඩවත් සතරේ මහමුදලි තනතුරත් ගජනායක නිලමේ තනතුරත් හෙබෙබව සඳහන් වෙනවා. මේ වගේම එර්නස්ට් සේරම් විජේසේකර කරුණාරත්න මුදලිවරයා ඔහුත් මහමුදලි තනතුරක් හැබෙව්වා. ඒ වගේම ආණ්ඩුකාරයාගේ ප්‍රධාන තෝල්ක තැන වශයෙන් ඔහු කටයුතු කරලා තිබෙනවා. දොන් නිකොබස් ඩයස් විජේවර්ධන බණ්ඩාරනායක ඔහු වාසන මුදලි තනතුරක් මේ වෙනකොට හොබවා තිබෙනවා. එමෙන්ම ජොහන්නස් ජාකෝබස් ද සේරම් විජේසේකර අබේරත්න වාසන මුදලි තනතුරකුත් ආණ්ඩුකාරයාගේ සහකාර තෝල්ක තැන වශයෙන් මේ වෙනකොට කටයුතු කළ බව සඳහන් වෙනවා. ඒ වගේම ඔහු කොළඹ පොලිස් උසාවියේ සිංහල තෝල්ක තැන වශයෙන් කටයුතු කරලා තිබෙනවා. ජෝන් ලුයිස් පෙරේරා අබේසේකර ගුණවර්ධන වාසල මුදලිවරයෙකු වශයෙන් සඳහන් වෙනවා. ජූලියස් වැලන්ටයින් ද සේරම් විජේසේකර ගුණතිලකරත්න වාසල මුදලිවරයෙකු වශයෙන් සඳහන් වෙනවා. දොන් ඩේවිඩ් ද ලිවේරා විජයවර්ධන තෙන්නකෝන් වාසල මුදලි සහ කොළඹ කච්චේරියේ පරිවර්තකවරයා වශයෙන් මේ කාලයේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දොන් අන්ද්‍රියස් ද අල්විස් අමරසිරිවර්ධන ගුණතිලක වාසල මුදලි තනතුරකුත් කොළඹ සුප්‍රීම උසාවියේ සිංහල පරිවර්තක සහ තෝල්ක තැන වශයෙන් කටයුතු කළ බව සඳහන් වෙනවා. දොන් ජොහන්නස් ෆ්‍රැන්සිස්කස් ඩයස් විජේසේකර බණ්ඩාරනායක වාසල මුදලි තනතුරක් සහ කොළඹ දිස්ත්‍රික් උසාවියේ තෝල්ක තැන වශයෙන් කටයුතු කරලා තිබෙනවා. දොන් ඩේවිඩ් ද සිල්වා වේලාරත්න ජයතිලක අමරසිරිවර්ධන වාසල මුදලිවරයෙකු වශයෙන් සඳහන් වෙනවා. දොන් කොරනේලිස් දසනායක ගුණවර්ධන අබේරත්න වාසල මුදලිවරයෙකු වෙලා ඉඳලා තිබෙනවා. ඒ වගේම දොන් සල්මන් ඩයස් විජේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න බණ්ඩාරනායක වාසල මුදලිවරයෙකු වශයෙන් සඳහන් වෙනවා. සයිමන් ද ලිවේරා අබේසේකර සෙනෙවිරත්න තවත් වාසල මුදලිවරය. නිකොලස් ද සිල්වා විජේතුංග ගුණරත්න තවත් වාසල මුදලිවරය. එන සේලම් පොන්නම්බල වාසල මුදලිවරයෙකු වශයෙන් සඳහන් වෙනවා. ඒ වගේම සොලොමන් කෘජ්ජිගු මුතුකෘෂ්ණන් වාසල මුදලිවරයෙක් වගේම රජයේ මලබාර් පරිවර්තකයා වශයෙන් මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා. මැතිව් ගෝමස් සමරරත්න රාජපක්ෂ වාසල මුදලිවරයෙකු වශයෙන් පත් වෙලා සිටියා. ඒ වගේම දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක වාසල මුහන්දිරම්වරයෙකු වශයෙන් සඳහන් වෙලා තිබෙනවා. විල්හෙල්මුස් නිකොලස් පීරිස් වික්‍රමසිංහ සිරිවර්ධන තවත් වාසල මුහන්දිරම් වරේ. දොන් ජොහන්නස් වික්‍රමසුන්දර ගුණතිලක වාසල මුහන්දිරම් වරේකු වශයෙන් සඳහන් වෙලා තිබෙනවා. ජෝන් ද සිල්වා ජයතිලක සිරිවර්ධන වාසල මුහන්දිරම් තනතුරක් සහ සුප්‍රීම උසාවියේ අසිපත දරන්නා යන තනතුර හොබවා තිබෙනවා. දොන් ජෝන් ඩයස් විජේසේකර සෙනෙවිරත්න බණ්ඩාරනායක වාසල මුහන්දිරම් තනතුරක් හොබවා තිබෙනවා. දොන් ක්‍රිස්ටෝෆල් හෙන්රිකස් ඩයස් ජයතිලක රත්න බණ්ඩාරනායක වාසල මුහන්දිරම් වරේකු වශයෙන් කටයුතු කරලා තිබෙනවා. දොන් කොර්නේලිස් ඩයස් විජේවික්‍රම බණ්ඩාරනායක වාසල ටිටියුල මුහන්දිරම් නැත්නම් නම්බු මුහන්දිරම් එන්නත් අපි නාමික මුහන්දිරම් වරේකු වශයෙන් කටයුතු කළ බව මේ කාලේ සඳහන් වෙලා තිබෙනවා. ඒබ්‍රහම් ද සිල්වා අබේවර්ධන ජයතිලකත් එවැනි ටිටියුල මුහන්දිරම් වරේකු වශයෙන් කටයුතු කරලා තිබෙනවා. දොන් හෙන්රික් ද සිල්වා රාජකරුණා විජයවර්ධන බස්නායක මුහන්දිරම් සහ රජවාසල උද්‍යානයේ සුපරින්ටෙන්ඩර් වරයා වශයෙන් කටයුතු කළ බව සඳහන් වෙලා තිබෙනවා. කරෝලිස් පෙරේරා ජයසේකර සමරසිංහ තමයි පඩිකාර මුහන්දිරම් තනතුරු හොබවා තිබෙන්නේ. ඒ වගේම පවුලස් ගෝමිස් අබේසිංහ ජයවර්ධන දඩයක්කාර මුහන්දිරම් තනතුරු හොබවා තිබෙනවා. මේ කියන 26 දෙනා තමයි 1848 අවුරුද්ද වෙනකොට
ඉංග්‍රීසි ආණ්ඩුවේ ඉහළතම නිලතල දඩුව ස්වදේශික ප්‍රධානය. මේ හැරුණු විට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් විවිධ පළාත්වලට ප්‍රධානීන් පත්කොට සිටියා. මුදලිවලු සහ මුහන්දිරම්වලු සහ උඩරට ප්‍රදේශවලට රටේ මහත්තුරු, දිසාවිවරු, කෝරාළුවරු ආදී වශයෙන්. මම මහාචාර්ය අනුර මනතුංග කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ.